විදු අද ඔබට පෙන්වන්නේ සොබාදහමේ අපූරු සිදුවීමක්. බැලූ බැල්මට පේන්නේ මලක් අවකාශයේ භ්‍රමණය වෙමින් තියෙනවා වගේ. හැබැයි ඇත්තටම ඒක එහෙම වෙන්න නම් මැජික් එකක් වෙන්න ඕනි. නමුත් ඔබ දන්නවා මැජික් කියන්නේ ඇස් බැඳුමක් බව. මේ මල ළඟට ගිහින් බැලුවම ඔබට දැකගන්න පුළුවන් ඉතාම සිහින් මකුළු හොයක්. මකුළු හොයකින් මලක් එල්ලෙනවා කියන එක දුලබ සිදුවීමක් නෙවෙයි. හැබැයි තද සුළං පහරක් තියෙද්දී එහි බර දරාගෙන ඒ භ්‍රමණය වීමට තරම් සවිමත් බවක් ඇසට නොපෙනෙන තරම් සිහින් මකුළු හොයකට තිබීම විශේෂත්වයක්. මකුළු හොයක් සාමාන්‍යයෙන් පියානෝ කම්බියක් වගේ පස් ගුණයක් ශක්තිමත් කියලයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ ගැන කියන්න කලින් මේ මල කැරකෙන්නේ කොහොමද කියලා ඔබට කියන්නම්. නිදහසේ වාතය තුළ දෝලනය වෙමින් තියෙන මලට සුළඟ නිසා භ්‍රමණ චාලක ශක්තියක් ලැබෙනවා. සුළඟ තියෙන තාක් මේ මල එක දිශාවකට කැරකෙනවා. මේ විදිහට භ්‍රමණය වෙද්දී මකුළු හොය තුළ විභව ශක්තිය ගබඩා වෙනවා. සුළං පාර නැවතුණාම තන්තුව තුළ ගබඩා වෙන ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය විදිහට නිදහස් වෙනවා. එතකොට මල කලින් දිශාවට ප්‍රතිවිරුද්ධව කැරකෙනවා. මේ සඳහා මකුළු හොයේ තිබෙන ඉතා ඉහළ ප්‍රත්‍යස්ත ගුණය එහෙමත් නැත්නම් ඇදෙන සුළු ස්වභාවය බලපානවා. සාමාන්‍ය තන්තුවක් නම් භ්‍රමණය වෙනකොට කැඩිලා යන්න බලනවනේ. නමුත් විදු කලින් කියපු විදියටම මෙහි තියෙන ශක්තිය නිසා මකුළු හොය කැඩී යන්නේ නැහැ. ලෝකේ ශක්තිමත්ම මකුළු දළ බඳින්නේ මැඩගස්කරේ ජීවත් වන ඩාවින්ගේ බාක් මකුළුවා විසින්. මේ මකුළුවාගේ දැල කෙවුල තන්තුවක් වගේ දහගුණයක් ශක්තිමත්. කෙවුල කියලා කියන්නේ වෙඩි නොවදින කබා නිෂ්පාදනය සඳහා යොදාගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය. කෙවුල තන්තුවක් වානේ වගේ පස් ගුණයක් ශක්තිමත්. ඉතින් හිතාගන්නකෝ මකුළු දැලේ තරම. මකුළුවන්ගේ බඩේ තියෙන භ්‍රමණක ග්‍රන්ථි තුනක් මගින් තමයි මේ මකුළු හොය නිපදවන්නේ. ද්‍රවමය ප්‍රෝටීනයක් තමයි මකුළු හොය බවට පත් වෙන්නේ. ඔබ දන්නවද මකුළුවෙක් ආකාර තුනක තන්තු නිපදවන බව? එකක් ඔවුන්ට ගමන් කිරීම සඳහා භාවිත කරන තන්තු, දෙවැන්න ගොදුරු අල්ලා ගන්න නිපදවන ඇලෙන සුළු තන්තු, තුන්වැන්න තමයි ගොදුරු එතීම සඳහා නිපදවන තන්තු. ඇතැම් මකුළු විශේෂවලට තන්තු වර්ග 8ක් නිපදවන්නත් පුළුවන්. මකුළු හොයේ තිබෙන මේ විශේෂ ගුණ නිසා ඒවා තුවාලවලට දමන මැහුම් සඳහා අවශ්‍ය තන්තු, ඒ වගේම ආරක්ෂක කබා, කෘතිම නහර සහ අස්ථි බන්ධන නිපදවීම සඳහා යොදා ගන්නවා. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මකුළුවන්ගෙන් සපයා ගැනීම අපහසු වැඩක්. ඔබ දන්නවද මේ සඳහා අවශ්‍ය මකුළුද ලබා දෙන්නේ එළුවන් බව? පුදුම වෙන්න දෙයක් නෙවෙයි, මකුළුවන්ගේ ජාන ඇතුළත් කරපු එළුවන් මගින් තමයි විද්‍යාඥයින් මේ තන්තු ලබා ගන්නේ. එතකොට ඔබ හිතනවා ඇති කොහොමද එළුවන්ගෙන් මකුළුදැල් ගන්න කියලා. මේ එළුවන්ගේ කිරිමගින් තමයි විද්‍යාඥයන් මකුළු හොය නිපදවන්නේ. ඒ වගේම ඊකෝලි බැක්ටීරියාව මගිනුත් ඔවුන් මකුළුදැල් නිපදවනවා ජාන තාක්ෂණය භාවිත කරලා. මේ වගේ අපූරු දේවල් වලින් ලෝකෙ පිරිලා අපි එදිනෙදා දකින සාමාන්‍ය සිදුවීම් තුලින් ලෝකෙ ගැන බොහෝ දේ කතා කරන්න අපිට පුළුවන්. අන්තර්ජාලය කියන්නේ එක්තරා විදියක මකුළුදැලක්. අපිට ඒකේ ගොදුරු බවට පත් නොවි කරන්න පුළුවන් දේ බොහොමයි. ඒ වගේ අපූරු ගමනක් යන්න විදු පේජ් එක ලයික් කරලා විදු සබ්ස්ක්‍රයිබ් කරලා විදු වියන් කෙනෙක් වෙන්න. අපි ආයෙත් දවසක අලුත් කතාවක් එක්ක හමු වෙමු.